අද අපි කොළඹ දිස්ත්‍රික් කමිටුව දෙවන පරපුර දේශපාලන පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් කමිටුව තමයි මේ වැඩේ සංවිධානය කරේ. ඒක ඇතුළේ අපි මේ ජනතාවට නොමිලේ තමුන් ගැස් පරීක්ෂාවක් සිද්ධ කරගන්න අවස්ථාව අපි දීලා තියෙනවා මේ ස්ථානයේ. අපි බලාපොරොත්තු වෙනවා මේක කොළඹ දිස්ත්‍රික්කයෙන් එහාටත් ලංකාව පුරාවට මේ සත්කාරය අරගෙන යන්න. විශේෂයෙන්ම කියන්න අවශ්‍යයි අපි මේ පරීක්ෂා කරන්නේ ඇත්තටම ඇස්වල තියෙන ආබාධයක් තියෙනවා නම් ඒක අඳුනගන්න පුළුවන් අවස්ථාවක් නෝත් අපි දන්නවා මේ රටේම මිනිසුන්ගේ දැන් ඇස් බැඳලා තියෙන්නේ. මේ බැඳපු ඇස් මං හිතන්නේ මේ විදිහට පරීක්ෂා කරලා අපිට ගලවන්න බැරි වේවි. මේ ඇස් පරීක්ෂා කරනවා හා සමගාමීව මේ රටේ මිනිසුන්ගේ මේ බැඳලා තියෙන ඇස්වල තියෙන පටිත් ලෙහලා මේ සත්‍ය මිනිසුන්ට පෙන්වලා දෙන වගකීම දෙවන වරපුර දේශපාලන පක්ෂය ගන්නවා කියන පණිවිඩෙත් මේ වෙලාවේ අපි දෙනවා. ඔය වගේම දැන් මේ දේශපාලන පක්ෂ පළක් කට්ටේ ඉන්න අපි ඉවුළු දින්න ඉවරයි. අපි ජයග්‍රහණ ජනාධිපති වෙලා ඉවරයි. එතන ආණ්ඩුව නම් ඉවරයි. ප්‍රතිශතය කියන ඒගොල්ලෝ 50% කියනවා. අපි 60% කියනවා. කතා කරන්න දෙයක් නැහැ කියනවා. මොකද්ද දිනපු දෙවන පරපුරේදී ඔයගොල්ලගේ මතය? විශේෂයෙන්ම කියන්නට අවශ්‍යයි මේ වෙලාවේ ඕන කෙනෙක්ට ඕන ඉලක්කමක් ඕන ගානක් හදාගන්න පුළුවන්. ඒක ඇතුළේ තමයි අපි දකින්නේ. දැන් මේ කියන ප්‍රතිශත ටික එකතුවර බැලුවාම දැන් මම හිතන්නේ 100% නෙමෙයි ගන්න වෙන්නේ 100%ක් විතර ප්‍රතිශතයක් ගන්න වෙන්නේ. මොකද හැමෝටම 50% තියෙනවා නම් 50 වැඩි එකතු කරාම 400%ක් එනවා. හැබැයි අපි විශ්වාස කරන කාරණාව තමයි මේ මොහොතේ මේ වෙලාවේ මේ බිමේ මේ ඡන්ද ප්‍රතිශතය ගත්තොත් අති බහුතර පිරිසක් ඉන්නවා මේ තාමත් කාටවත් ඡන්දය දෙන්න තීරණය කරලා නැහැ. අපි උදාහරණයක් විතර ගමු. 100 දෙනෙක්ගේ නියඳියක් කියලා මේ 100 දෙනාගේ නියඳිය ඇතුළේ අපි විශ්වාස කරනවා 30 සිට 45 දක්වා ප්‍රමාණයක් ප්‍රධාන විපක්ෂ දෙක මේ මොහොතේ බලයටපත් වෙන්න ඕනේ කියලා තීරණය කරලා ඇති. ඒක ඇතුළේ සජබේට සහ ජජබේට අපි විශ්වාස කරනවා 45ක නියඳියක් අරගන්න පුළුවන්. එතනින් එහාට අපි විශ්වාස කරනවා පොහොට්ටු පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, නිදහස් පක්ෂය ඇතුළු මේ පාර්ලිමේන්තු නියෝජන අනිකුත් සියලු කණ්ඩායම් ටික එකතු කරලා ගත්තත් අපි 125ක බරක් තියමුකෝ. ඒත් 70%යි. හැබැයි 30ක මිනිස්සු මේ මොහොතේ කාටද ඡන්දෙ දෙන්නේ, කාවද බලයට පත් කරන්න ඕනේ කියන එක තීරණය කරලා, විශේෂයෙන්ම මේ 30ක 40ක කණ්ඩායමක් ඉන්නවා මේ ඉන්න මේ ජරාජීර්ණ මේ ඉඳුල් වෙච්ච දේශපාලන පක්ෂ නියෝජිතයෙක්ව පක්ෂයක් බලයට පත් නොකළ යුතුයි කියන තීන්දුව තීරණය ගත්ත මිනිස්සු අති විශාල බහුතරයක් මේ රටේ ඉන්නවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි මේ වෙලාවේ මේ කියන 30ක 40ක කණ්ඩායම මේ ඡන්දපොලට එන්නේ නැතුව මේ ඡන්දේ වර්ජණය කිරීමෙන් මේ ප්‍රශ්නෙට උත්තරේ ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් සිද්ධ වෙන්නේ නැවත වටයකින් අර කියන 140ක ඡන්දේ ප්‍රකාශ නොවුනත් 60ක් ඡන්දේ ප්‍රකාශ කරොත් ඒ 60න් බහුතරය ගන්න කෙනා තමයි මේ රටේ පාලන බලය අත්පත් කරගෙන එහෙම බැලුවොත් එම සැබෑ ජනමතයේ විදිහට උන්ට ගන්න තියෙන 30ක් තමයි. මෙන්න මේ 130 ජයග්‍රාහීව අත්පත් කරගත්තා කියන උදම් මැනීම තමයි මේ සිද්ධ වෙන්නේ. ඒත් අපි විශේෂයෙන්ම කියනවා ඒ 130 අත්පත් කර ගැනීම මේ රටේ බලය ගන්න පුළුවන් වෙන්නේ මේ කියන 30 40 කණ්ඩායම නිශ්ශබ්ද වුණොත්, නිෂ්ක්‍රීය වුණොත්, ඡන්දේ වර්ජනය කළොත්. හැබැයි අපි කියනවා දෙවන පරපුර දේශපාලන පක්ෂය මේ වගකීම ගන්නවා. මේ 30 40 කණ්ඩායම ඡන්දපොලට ගෙනීමේ වගකීම අපි ගන්නවා. අන්න ඒක ඇතුළේ අපි බලමු ඔය කියන දැන් 50 60 ඔය කියන කණ්ඩායම් 21කට ලැබෙයිද කියන කාරණාව, ඡන්දය අවම බලමු කියන කාරණාව තමයි අපිට මේ මොහොතේ කියන්නේ. අවසාන වශයෙන්ම කියන්න තියෙන මේ සීලු ජනතාවට අපි කියනවා මේ සන්දාන හැදේවි, මිනිස්සු ඔලු ගෙඩි මාරු වේවි. අපි දකිනවා දැන් රටගේ ඉලිටපු චන්දිල්ල පෙන්සු දැන් ලංකාවට වෙල එක එක දෑ ශක්තිමත් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වට හිටපු අති විශාල කණ්ඩායමක් දැන් විපක්ෂයේ අපේක්ෂකයාගේ දෑත් ශක්තිමත් කරන්න ඇවිල්ලා තියෙනවා. ඒතර මේ විදිහට මේ මිනිස්සු මේ විදිහට හැමදාම මේ බල්ටි ගාලා හේට දාලා මෙහෙට දාලා සන්දාන හදලා කණ්ඩායම් හදලා මේ රටේ බලය මංකොල්ල කාපේක තමයි සිද්ධ වුනේ. දැන් ඒක නිසා තමයි මේ හැමෝම කියන්නේ ඊළඟ ජනාධිපතිවරණය ජනාධිපතිවරයා පත් කිරීමේ වගකීම නැත්තම් ඒ කේවල් කිරීමේ බලය අප සතුයි කියන ඇරෙන්න අපි අහන ජනතාවගෙන් මේ කවුරු හරි කියලා තියෙනවද මේ රටේ මේ ජාතික අර්බුද සම්බන්ධයෙන් උත්තර දෙලා, බලශක්තිය සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ, කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ, ආහාර ස්වාධිපත්‍ය සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ, අති ශීඝ්‍රයෙන් මේ රට විදේශීකරණයට ලක්වීම සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ, ඉන්දියානු ව්‍යාප්තවාදය සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ, එක්කා ගිමුසුම සම්බන්ධයෙන් කවුද කතා කරන්නේ, මේ සම්බන්ධයෙන් කිසිම දෙයක් කතා කරන්නේ නැතුව බලය විතරක් ඉල්ලන මේ මිනිසුන්ව එක ඉරක තියලා පරාජය කරන්න මිනිසුන්ට ලෑස්ති වෙන කියන පණිවිඩය තමයි අපිට දෙන්න තියෙන. විශේෂයෙන් අපි කියන ජනතාවට මේ කියන පන්නේ පාලනයක් පත් කර ගැනීම තුලින් මේ රටේ ප්‍රශ්න වලට උත්තර ලැබෙන්නේ නැහැ. තවදුරටත් මේ රටේ ප්‍රශ්න වැඩි වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඒක නිසා අපි ජනතාවට කියනවා ඒ රට ඉල්ලන වැඩපිළිවෙල සහිත
උගත් බුද්ධිමත් තරුණ නායකත්වයක් සහිත මහා ගෞරවාන්විත පුරවැසි පෙරමුණක් සහිත වැඩපිළිවෙලක් අපි මේ රට ඉදිරිපත් කරනවා. අන්නේ වැඩපිළිවෙලත් එක්ක සියලු දෙනාටම හිටගන්න කියන ආරාධනාව මේ මොහොතේ අපි මේ රටේ ඉන්න සියලු දෙනාට කරනවා. ස්තුතියි.